පෝෂණීය පැහැපත් බව එහෙමත් නැත්නම් පැහැපත් බවට පෝෂණය ගෙන දෙන ඔබ දන්නවා මේ කතාව කිව්ව ගමන්ම මොන නිෂ්පාදන පෙළ සම්බන්ධවද මේ කතාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ කියලා. ඔවි නිෂ්පාදන පෙළ සම්බන්ධවයි මේ කතාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. සහ මේ නිෂ්පාදන පෙළ ගැන කතා කරද්දී විශේෂයෙන්ම ඔබට අවධානය යොමු වෙනවා මේ බටහිර වෛද්‍යවරුන්ගේ නිර්දේශය. ඔබ ඉතාමත්ම අගය කරනවා. ඉතින් අද දවසේදී මේ නිෂ්පාදන පෙළ ගැන කතා කරද්දී විශේෂයෙන්ම ප්‍රතිඵලදායි නිෂ්පාදනයක් බවට ඔබ අතර ඉතාමත්ම ජනප්‍රියතාවයකට පත් වෙලා තියෙන ඔවි කොඩ්රස් ඒත් එක්කම ඔවි ග්‍රීන් කොෆී බීන්. ඉතින් මේ කතාබහ ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. මේ බටහිර වෛද්‍ය නිර්දේශය ගැන කතා කරන්නේ. ඉතින් මුලින්ම අපි ඉතාමත්ම ආදරෙන් පිළිගනිමු ඒ බටහිර වෛද්‍යවරියව ජයනි විජයනායකව. ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. අයබෝ. එතකම මේ කලා කටයුතු රාශියකට ඇය යොමු වෙලා තියෙනවා. විටක ගායන ශිල්පිනියක්, තවත් විටක නිවේදිකාවක්, තවත් විටක රංගන ශිල්පිනියක්. කතා කරොත් ඉවර කරන්න බෑ. ගොඩාක් දක්ෂතාවයන් තියෙන ඇය ඉඳුනිල් නුගවැල. ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. අයබෝවන්. මුලින්ම ඉඳුනිල්ගෙන් මට අහන්න තියෙන ප්‍රශ්නය තමයි ඔබ මුල සිටම මේ ඔවි ග්‍රීන් කොෆී බීන් එකතු වෙලා ඉන්නවා, භාවිතා කරනවා මේ ශරීරයේ සිහින් සිරුර මේ හැඩය ලබා ගන්න. ඉතින් ඇයි ඔබ හිතුවේ කෙට්ටු වෙන්න තියෙන හොඳම නිෂ්පාදනය ඔවි ග්‍රීන් කොෆී බීන් කියලා? වෙනත් විකල්පයක් ඔබට තිබුණේම නැත්, එහෙමත් නැත්නම් වෙනත් නිෂ්පාදනයක් භාවිතා කරලා එයින් ලැබුණු අනිසි ප්‍රතිඵලයක් නිසාද ඔවි ග්‍රීන් කොෆී බීන් භාවිතා කරන්නට ඔබ පෙළඹුණේ? නෑ මනිෂ්, ඇත්තරම දැන් ග්‍රීන් කොෆී බීන් එක පාවිච්චි කරාම තමයි මට ඇත්තරම වෙනස එන්නේ. හැබැයි අර මෙහෙමයි, මම කිසිම ප්‍රොඩක්ට් එකක් යූස් කරපු කෙනෙක් නෙමෙයි කෙට්ටු වෙන්නේ. සිහින් සිරුරක් ගන්න ඕන වුණාට දැන් ව්‍යායාම කරනවා, ඒ වගේම අපි කියන්නේ ඔය සුදු ලුණු කනවා, මී පැණි බොනවා, ඩයට් කරනවා, ග්‍රීන් ටී බොනවා, කිසිම දෙයකින් මට හරි ප්‍රතිඵලයක් ලැබුණෙත් නෑ. පොඩි වෙනසක් වුණත් ඒක නවත්තපු ගමන් ආයි වැඩි වෙනවා. ඉතින් ඇත්තට මට හරි ප්‍රතිඵලයක් ලැබුණේ ඉතින් මහත් වෙන එකත් වැඩි. ඉතින් ගොඩක් වෙලාවට මට ඒකට විසඳුමක් විදිහට හොයනකොට තමයි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් වන ශිහානා පෙරේරා මට කිව්වේ, දැන් ඉඳුනිලෝ මහත් වෙලා මේක වෙනස් කරගන්න ඕනේ, මොකද ආටිස්ට් කෙනෙක්. ඒ නිසා ඉතින් ග්‍රීන් කොෆී බීන් එක මට ඇය හඳුන්වලා දුන්නා. මම ඉතින් හරි බයෙන් පාවිච්චි කරේ, මේ මම පාවිච්චි කරලා තිබුණේ නැහැ. ඉතින් ස්වභාවික දේවල් අන්තර්ගතයි කිව්ව නිසා මමත් ඉතින් පාවිච්චි කරන්න ගත්තා. ඉතින් මාස 3-4 යනකොට මට වෙනස තේරෙන්න ගන්නවා. ඇත්තටම අර මුල් කාලේ නම් කිසිම වෙනසක් තේරෙන්නේ නැහැ මනිෂ. නමුත් ටිකක් කාලයක් යනකොට තමයි පාවිච්චි කරද්දි වෙනස තේරෙන්නේ. හොඳයි. වෛද්‍යතුමීගෙන් මට දැනගන්න තියෙන කාරණාව තමයි ඔවි ග්‍රීන් කොෆී බීන් ඉතාම සාර්ථක ක්‍රමයක් ලෙස බොහෝ අය විශ්වාස කරනවා. හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනගාගෙන තිබෙනවා අපි ඉඳුනේ, ඒ වගේම ශිහානා පෙරේරා මේ වැනි අයට ලැබුණු සාර්ථක ප්‍රතිඵලත් එක්ක. ඉතින් මේ ගොඩක් වෙලාවට මේ ඕල් රවුන්ඩ් කෙනෙක් නිසා අපි එහෙම කියලා අපේ මේ අපේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ශිහානා පෙරේරා කියනවා. ඉතින් ඇයි මේක ඕල් රවුන්ඩ් කෙනෙක් වෙන්නේ? ඔව්, ඇත්තටම ග්‍රීන් කොෆී බීන් එක ඔල් රවුන්ඩ් කෙනෙක් කියලා අපේ ශිහාන මිස හන්තිස්සම කියන. මොකද මම දැන් ශිහාන මිසත් එක පාවිච්චි කරනවා. එයාටත් පාවිච්චි කරලා ඒක ප්‍රතිඵල තියෙන කෙනෙක්. ඉතින් දැන් අපි මේකේ අන්තර්ගතය විදිහට අපි මොනවද තියෙන්නේ කියලා බැලුවොත් නමේම තියෙන ග්‍රීන් කොෆී බීන් කියලා. නමේ ග්‍රීන් කොෆී බීන් කියලා තිබ්බට ඒකේ අන්තර්ගතය ඉතාම සුවිශේෂී. මේක 4 දෙනෙක්ගෙන් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ග්‍රීන් කොෆී බීන්, කීටුසාන්, ගාසිනියා කාම්බෝජේ, ඒ කියන්නේ ගොරකසාරය සහ රාස්පෙරිසාරය. මේ 4 එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. ඉතින් මේ 4 කරන්නේ ඇත්තටම දේවල් 4ක්. ඒක තමයි අර මේකේ එකතු වෙ දෙන සුවිශේෂත්වය කියන්නේ. මේ ග්‍රීන් කොෆී බීන් එකෙන් කරන්නේ අපේ තැම්පත් වෙලා තියෙන මේදය දහනය කරන. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන පරිවෘත්ති ක්‍රියාවන් අපිට වේගවත් කරලා දෙනවා. සහ ඒ වගේම හොයාගෙන තියෙන මේ අර අපේ මේදේ තැම්පත් වෙන්නේ මේ ෆැට් සෙල්ස් වෙනම තියෙනවා. ඒවල තමයි මේ දේ තැම්පත් වෙන්නේ. මේ තැම්පත් ඒ සෛල කුඩා කරලා දෙනවා, ශ්‍රින්ක් කරලා දෙනවා. ඉතින් ඒ විදිහට අපේ තියෙන දේවල් දහනය කරලා දෙනවා. සහ අලුතෙන් තැම්පත් වෙනකොට තැම්පත් වෙන දෙන ස්පේස් එක අඩු කරලා දෙනවා. සහ තව සුවිශේෂී කෙනෙක් ඉන්නයි තමයි කීටෝසාන්. කීටෝසාන් වලින් කරන්නේ අපේ මනසට අපිට දෙනවා සිග්නල් එකක්. ඒක ගත්තාම මගේ අපේ බඩ පිරීලා තියෙනවා කියලා. ඒ විදිහට අපේ පිටතින් ගන්න ආහාර ප්‍රමාණය අඩු කරනවා. එතකොට අර තැම්පත් වෙන අලුතෙන් තැම්පත් වෙන මේද අඩු කරන. ඒ විදිහට ඒ කම්බිනේෂන් එක දිගටම යනකොට කාලය තිස්සේ මුලින්ම එකපාරට කෙට්ටුවේ නැති වෙයි. මොකද අර තැම්පත් වෙලා තියෙන මේ දෙ චුට්ට චුට්ට අඩු වෙනවා. ඊට පස්සේ අලුතෙන් තැම්පත් වෙන දෙයක් තනිකරම නැවැත්තුනහම තමයි අර ප්‍රතිඵල හම්බෙන්නේ. ඉතින් ඒකින්ද එකපාරටම නෙමෙයි කාලය තිස්සේ මේක ගන්නකොට මම හිතන්නේ හොඳ ප්‍රතිඵල හම්බෙනවා. සහ මේ කම්බිනේෂන් එකේ වැදගත්කම තව එකක් තියෙනවා.
දැන් අපි දන්නවා ගොඩක් කාලවලට මේක කෙට්ටු වුණාට පස්සේ අපි දැන් හැම මහත එක්කෙනෙක්ගේ ටිකක් අර හැම හැදිලා තියෙන ස්වභාවයක් තියෙනවානේ. කෙට්ටු වුණාට පස්සේ ඒක එල්ලිලා වැටෙන්න බලන මේකට ඇටෑක් කරන්න මේකට ඇඩ්‍රස් කරලා තියෙන සංයෝගය තමයි අපේ රාස්පෙරි. මේ රාස්පෙරි කියන්නේ මේක ඇන්ටි ඔක්සිඩන්ට් එකක් සහ ගොඩක් කොලජන් හදන්න පුළුවන් දෙයක්. මේ විටමින් C බහුල ආහාරයක්. එතකොට මේ කොලජන් හින්දා අර ඇදිලා තියෙන හැම ගොඩක් හයි කරලා දෙනවා. ඒකින් අර අත් ගොබවල එහෙම මස් අර ෆැට් ප්‍රමාණය අඩු වුණාම එල්ලා වැටෙන ස්වභාවය වගේ දේවල් අඩු කරලා ඉතාමත් නිරෝගී ශරීරයක් ලබා දෙන්න උදව් කරනවා. හොඳයි. ඔබ මීට පෙර දවසක සඳහන් කරා ග්‍රීන් කොෆි බීන් සමග සුදු ලුණු අන්තර්ගත වුණා කියලා. ග්‍රීන් කොෆි බීන් වලින් ලැබෙන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා. ඔවි ග්‍රීන් කොෆි බීන් වලින් ලැබෙන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව මොකක්ද? ග්‍රීන් කොෆි බීන් සහ සුදු ලුණු අන්තර්ගතය තිබුණා කියලා. ඒ පමණින්ම ඔවි ග්‍රීන් කොෆි බීන් වලින් ලැබෙන ප්‍රතිඵල. ඒක තමයි. දැන් මම ඉස්සෙල්ලත් සඳහන් කරේ දැන් සුදු ලුණු වලින් සහ ග්‍රීන් කොෆි බීන් එකෙන් දෙකෙන්ම කරන්නේ ඇඟේ පරිවෘත්ති ක්‍රියාවන් වැඩි කරලා මේ තැම්පත් වෙලා තියෙන මේ දේ දහනය කරලා දෙනවා. දැන් ඔබ දන්නා ගොඩක් වෙලාවට ලංකාවේ වගේ රටක මේ දේ තැම්පත් වෙන්නේ අපේ බඩ හරියේ. ඒ කියන්නේ උදරය හරියේ තමයි ගොඩක්ම තැම්පත් වෙන්නේ සහ දනපා කලවා ඒ කියන්නේ අත්පය ඒ වගේ දේවල් වල තැම්පත් වෙනවා. එතකොට දැන් මෙහෙම දිගින් දිගටම ඔබගේ ශරීරයේ මේ දේ දහනය වුණත් ඔබ දිගටම ශරීරයට ආහාරය අර විදිහටම ගන්නවනේ ඒ විදිහටම ආහාර ඇබ්සෝබ් වෙනවා නම් එතකොට ඔගලන්ට ශරීරයේ එක්සස් ෆැට් තියෙනවා. ඉතින් ඒව තැම්පත් වෙනකොට ආයෙත් අර විදිහට මහත් වෙන්න පුළුවන්. ඉතින් ඔබට ප්‍රතිඵලයක් නැහැ, අඩු වෙනවා කියලා පේන්නේ නැහැ. ඉතින් ඒකින්ද තමයි අපේ එකේ තියෙන සුවිශේෂත්වය අපේ මේ කීටෝසාන් කියන්නේ මේ තන්තුමය ආහාරයක්. මේ තන්තු අපේ ශරීරයට ගත්තහම අපි දන්නවා බඩ පිරිලා තියෙන ස්වභාවය වැඩි වෙනවා. ඉතින් එතකොට ආහාරයක් නොගෙනම මේ කීටෝසාන් හින්ද අපේ බඩ පිරිලා කියලා අපිට දැනෙනවා. ඉතින් එවිට අපේ මොලේ තියෙනකන් අපිට දැන් කාලා ඇති කියලා සිග්නල් එකක් යවල අතර අර ගන්න ප්‍රමාණය අඩු වෙනවා. අතරම අපේ ඇපිටයිට් එක අඩු වෙනවා. ඉතින් අපි දන්න ඒ වගේම තන්තු ආහාරයක් ගන්නකොට අපේ ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන වෙන වෙන ප්‍රශ්න පව يعني අතා තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියත් ඉතා හොඳයි. ඉතින් ඒ වගේ අර මේක ගන්නේ සමහර කෙට්ටු වෙනාට තව මේක වෙන බෙනිෆිට්ස් එක මම හිතන්නේ හරිම හොඳයි. සහ අපි දන්නවා ගොඩක් කට්ටිය මේ කෙට්ටු වෙන පාවිච්චි කරනවා green tea. දැන් green tea වලත් කරන්නේ මේක දැන් ගොඩාක් කල් ලෝකේ පාවිච්චි කරන දෙයක්. ඒනවාට දැන් හොයාගන්න තියෙන green tea වලට වඩා green coffee bean එක මේ දහනය වෙන වේගය වැඩි කියලා. green coffee bean එකේ දහන වෙන වේගය වැඩි. ඒකෙ හින්දා ඒවත් හැම දෙයක්ම සලකලා බැලුවා මේ OV product එක හොඳ combination එකක් එක දහනය fast කරලා දෙන්න තමයි උපයෝගී කරගෙන තියෙන්නේ. හොඳයි. ඔබට ලිපිනය මතක් කරන්න ගැටලු ඇති වෙනවා වෙන්නට පුළුවන් මේ කතාබහ අතරතුර ගැටලු යොමු කිරීමේ හැකියාව තියෙනවා. ෆෙරසස් රෙමඩීස් පුද්ගලික සමාගම පිරිවෙන පාර පානදුරු කියන ලිපිනයට ගැටලු යොමු කරන්න. ඒ වගේම දුරකථන අංකයෙන් මතක් කරන්න Viber WhatsApp හරහා ඔබේ ඡායාරූපයක් මගේ ගැටලුව නිරාකරණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. දුරකථන අංකයෙන් 0716856686 එතකම 0716856736 කියන දුරකථන අංකවලට ඔබේ සියලුම ගැටලු යොමු කරන්න. ඒත් එක්කම සමාවෙන්නේ ඉඳුනේ ලද වෛද්‍යතුමිය එන්න නිසා බොහෝමයක් ගැටලු යොමු වෙලා තිනවා වෛද්‍යතුමියකින් අහන්න මම යොමු කළා මේ ඔබේ ගැටලුවට එන්න වෛද්‍යතුමියට ගැටලුවක් යොමු වෙලා තිනවා ආශා විමන්සි කටුනායක ඉඳලා තමයි ගැටලුව යොමු කරන්නේ ඇය අහන්නේ green coffee bean හා සුදු ලුණු සහිත කරලක් ලබා ගන්න ගමන් ඇ green tea එකක් වෙනම ලබාගත් බවයි එහෙත් ඒ තරම් ප්‍රතිඵලයක් නොමැති නිසා මේ සියලුම කැප්සූල් වලින් ප්‍රතිඵලයක් නොමැති බවත් ඇගේ අදහස එහෙනම් ඇයට මොකක්ද හොඳ නිර්දේශය ඔව් දැන් මම හිතන්නේ මම මේ ප්‍රශ්නේ දැනගන්න ඇතුවත් ඒකට භාගයක් විතර උත්තරේ දුන්නා ඉස්සෙල්ලා ප්‍රශ්නට ඒක දැන් green coffee bean එක green coffee bean කියන්නේ අමු කෝපියට සාරය. ඒ කියන්නේ දැන් අපි පානය කරන කෝපි නෙමෙයි මේක අර ඒක බද්දින් රෝස් කරන්න නැතුව ඊට කලින් අමු කෝපියට සාරය තමයි ගන්නෙ. මේක විශේෂත්වය මේකේ තියෙන මේ ඇසිඩ් එකක්. මේ ඇසිඩ් එක ඉක්මනට මේ දහනය කරන්න අපේ ෆැට් බර්න් කරන්න උදව් කරනවා. සහ මේ සඳහන් කරලා තියෙන මේ ප්‍රශ්නේ අපේ green tea ගැන green tea මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩාක් කට්ටි පාවිච්චි කරන green tea වලත් කරන්නේ මේ වගේ ෆැට් දහනය කළ දෙන එක. සහ මේක අර
අපේ ශරීර ඇතුළට ගන්න දෙයක් හින්දා රුධිර සංසරණ පද්ධතිය මුළු ශරීරයෙම ගෙනihin ඉතරරි ඊවන් ෆැට් බර්නින් එකක් තමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි එක්සයිස් කරනවා නම් අපිට කියන්න පුළුවන් අපි බඩට එක්සයිස් කරනවා කකුල් වලට අත් වලට වෙන වෙනම එක්සයිස් කරනවා කියලා. මේක හිම එකක් නෙමෙයි. අර ඒ වගේ දෙයක් ගන්නකොට මුළු ශරීරයෙන් පරිවෘත්ති ක්‍රියාවන් තමයි වේගවත්ව සිදුවෙන්නේ. ඉතින් එතකොට මෙහෙම වෙන වෙනම දේවල් ගන්නකොට සිද්ධ වෙන ඇතරම් ප්‍රතිඵලයක් තියෙනවා. නමුත් ඒක ගොඩාක්ම ස්ලෝලි වෙන එකක් වෙන්න පුළුවන්. සහ කොච්චර තමන්ගේ ඇඟේ තියෙන ෆැට් බර්න් උනත් අලුතින් දේවල් තැම්පත් වෙනවා නම් මම හිතන්නේ වැඩක් වෙන්නේ නැහැ. අපි විශේෂයෙන්ම ඒක ඔළුවට ගන්න ඕනේ. මොකද අපි කොච්චර මේවා කරලා ආයෙනට අපි කන ප්‍රමාණයත් අඩු වෙන්නේ නැහැ. සහ අපේ එතකොට තැම්පත් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් එතකොට අපිට ප්‍රතිඵලේ පේන්න ගන්නේ නැහැ කොච්චර කල් මේක පාවිච්චි කරා. ඉතින් ඒකයි කියන්නේ මේ කම්බිනේෂන් එක ඇයි සඳහන් කරලා තියෙන සුදුළුණු කොෆී බීන් සහ ග්‍රීන් ටී මේ කම්බිනේෂන් එකට වඩා අපේ ඕවි කොඩ්‍රෝස් එකේ ඕවි කොෆී බීන් එකේ තියෙන විශේෂත්වය තමයි කීටෝසාන්. මේ කීටෝසාන් වලින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අලුතින් ගන්න ප්‍රමාණය අඩු කරලා ලස්සන ශරීරයක් ඔබට ලැබලා දෙනවා. හොඳයි. ඉඳුනි ලොන්න ඔබට දැන් ගැටලුවක් වෙලා තියෙනවා. දීර්ඝ ගැටලු සාකච්ඡාවකින් අනතුරු ඔබට මේ ගැටලුව යොමු වෙන්නේ මන්දාකිණි සේරසිං වැලිමඩේ ඉඳලා තමයි ගැටලුව යොමු කරන්නේ. ඕවි ග්‍රීන් කොෆී බීන් අරන් මම නැවැත්තුවා. නවත්තලක් දැන් මාස 5ක් විතර වෙනවා. ඒත් මට ඕවි ග්‍රීන් කොෆී බීන් එක ගත්ත කාලෙට පෙර කාපු තරම් කන්න බෑ. එහෙම ඔබටත් දැනෙනවද? ඔව් අනිවාර්යෙන්. මටත් ඒ තත්ත්වය දැන් තමයි තියෙන. මොකද මම නවත්තලා දැන් තියෙනවා. අයි පටන් ගන්න හිතන් ඉන්නවා. නමුත් දැන් මාත් නවත්තලා මාස දෙකක් විතර වෙනවා. ඉතින් ඇත්තටම අර ඕවි ග්‍රීන් කොෆී බීන් වල තියෙන වෙනස තමයි ටිකක් පාවිච්චි කරනකොට බඩ පිරෙන ගතියක් තියෙන. මොකද කෑමට විනාඩි 20කට කලින් තමයි අපි ගන්නෙ. එතකොට ගන්නකොට අර කිටෝසාන් වලින් කරන දේ තමයි දැන් ඔය වෛද්‍යතුමිය බොහොම පැහැදිලිවම කිව්වා. මෙහි අන්තර්ගතයන් ස්වභාවික දේවල් අන්තර්ගත කරලා තියෙන. ඒ නිසා මේවා තියෙන විශේෂත්වය තමයි අපි කන ප්‍රමාණය අඩු වෙනවා. සාමාන්‍යයෙන් අපි ටිකක් වැඩිපුර කන කෙනෙක් නම් ඒ ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඒක ඇත්තටම දැන් දැන් මට පැහැදිලිවම තාමත් ඒක තියෙනවා. ගත්ත ප්‍රතිඵලය ආරක්ෂා වෙන මොකද මම කන ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. මම හිතනවා දැන් ඔබටත් එලෙසම තමයි. මොකද ඒක නැවත්තුවත් ඒ தත්ත්වේ තමයි දැන් අර ආහාර රටාවකට පුරුදු පුහුණු වෙලා තියෙන ඔබේ උදරය දැන් ඒ විදිහට පුරුදු වෙලා තියෙන්නේ. මේක මේ ජීවිතේ පවත්වාගෙන යන මේක තමයි ඕනේ. මොකද අපිට අවශ්‍යම ප්‍රමාණය විතරයි අපි ආහාරයට ගන්න ඕනේ. අර ටිකක් ආසාවට ආහාර ගන්නවා ඒ වගේම දැක්කහම ඔය වගේ හිතනවනේ කන්නේ. ඉතින් ඒ නිසා ඔය தත්ත්ව යනවා. වැඩිපුර තියෙනකොට ඉවර කරන්න ඕනේ අස් කරනවා කියලා කියන්නේ. අස් කරන් කෑම කනවා. ඒක ඉතුරු කරන්නේ කෑම කනවා. ඉතින් එහෙම ප්‍රශ්න තිබුණා. මොකද ගෘහණියන් ඒ වගේ දේවල් හරියට කරනවා කෑම ඉතුරු වුණාම කනවා. ඒ ටික විසිකරන අපරාධින්ද. එතකොට වෙන්නේ තමන් අවලස්සන වෙන එක. ඉතින් ඔන්න ඔය தත්ත්වය බැහැර වෙනවා. තමන්ට කන්න බෑ. කන්න පුළුවන් පොඩි ප්‍රමාණයක් කනවා. හැබැයි ඔබ අන්න ඒ නිසා තමයි ඔබ සමහර වෙලාවට සමහර දේවල් අපි පාවිච්චි කරනකොට කෑම නොකා හිටියම් වෙන්නේ. අපි මේ ඩයට් කරාම වෙන්නේ ඇත්තටම අපි නිරෝගී වෙනවා නෙමෙයි අපි ලෙඩ වෙනවා. ගැස්ට්‍රික් හැදෙනවා මේ සියලුම රෝගවලට පත් වෙනවා. ඒ වගේම බ්ලඩ් බලනකොට බ්ලඩ්ත් අඩුයි. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්න එනවා. ඉතින් මම හිතන්නේ වෛද්‍යතුමිය මේක දන්නවා. මම හිතන්නේ වෛද්‍යවරුන් ගොඩක් වෙලාවට කියන දේ තමයි ඩයට් කරන්න එපා කියන එක. ඉතින් මම හිතන්නේ කාන්තාවන්ට හොඳ විසඳුමක් තමයි ඔවි ග්‍රීන් කොෆී බීන් කියලා කියන්නේ. මොකද ස්වභාවික දේවල් අන්තර්ගත වෙලා තිනවා. මේ ස්වභාවික දේවල් අන්තර්ගත වෙලා තියෙන නිසා කෑමට පෙර විනාඩි 20කට කලින් අපි අරගෙන අපි ගන්න ප්‍රමාණය අඩු වෙනවා. ටික කාලයක් ගියාම මේකට අපේ උදරේ පුරුදු පුහුණු වෙනවා. මේක නැවැත්තුවත් අර අපි ගත්ත ප්‍රතිඵලය ආරක්ෂා වෙනා වගේම අර ඇති වෙච්ච හොඳ පුරුද්දත් මේ විදිහටම පවත්වාගෙන යන්න පුළුවන්. ඉන්නේ නේද? මේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මම කිව්වට කමන්නද ඔයාගේ පෞද්ගලික දෙයක් හැමෝම ඉස්සරහ කිව්වට කමන්නද? මෑතකදී ඔබ සෙලිබ්‍රේට් කරපු ඇනිවර්සරි එකේදී හස්බන්ඩ් කිව්වා නේද? ඔවි ග්‍රීන් කොෆී බීන් එක හොඳටම වැඩ කරලා තියෙනවා කියලා. ඇයි එහෙම කියන්නේ? එතන තමයි දන්නේ මම කන ප්‍රමාණය සාමාන්‍යයෙන් ඩිනර් එකට ගියාම මොන හරි ෆන්ක්ෂන් එකකට ගියාම උට කෑම දැක්කම හරි ආසයි. ගොඩක් ස්වීට් තියෙනවා එක එක ඩෙසර්ට්ස් තියෙනවා. කොම තියෙනවා සලාඩ්ස් තියෙනවා. මම සමහරවිට කන්ට්‍රෝල් වෙන කන්ට්‍රෝල් වෙන අර ආසයි. මම හරි ආසයි. කියන්නේ අපි කෑම වලට ආස කරන කට්ටිය තියෙනවා. හැමෝම ආසයි. ටේස්ට් කරන්න ආසයි, එන්ජොයි කරන්න ආසයි. ඉතින් මට උනේ මං අර ආසා වෙච්චි දැන් එයා ආසම තැනකට මාව ගෙනියනවා ඩිනා උට් එකට ගියාට පස්සේ අර කෑම දැක්කාම ආසා වුණාට දැන් බෙදාගෙන එනකොට සලාඩ් 5 කෝස් මිල් එකකට අපි ගියේ. ඇයි තින් ගන්න බෑ. මං සලාඩ් එකෙන්ම වැඩේ නැවතුණා. චන්දරව
මේ මොකද අද වහිද යාට තේරුණා දැන් ග්‍රීන් මං කිව්වා ඒක තමයි ග්‍රීන් කෝෆි බීන් වල තියෙන දේ මං කන ප්‍රමාණය අඩු වෙලා ඉන්නේ නැත්තම් එයා දන්නවා මම සාමාන්‍ය තැනකට යා ඒක තමයි මං එන්ජොයි කරනවා කෑම ඉතින් ඒ නිසා තැනකට ගියාම තැන වලට යාමව ගෙනියනවා ඉතින් ඒ නිසා එයාත් බැලුවා මොකද මේ වෙලා තියෙන්නේ ඇත්ත ඉතින් මට දැන් මං කන ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ ඇත්තටම අඩු වෙලා තියෙන්නේ ඉතින් මට අවශ්‍ය ප්‍රමාණය විතරයි මං දාගන්නේ දැන් ටිකක් දැනනකොට මට ඇති වගේ තියාගු මොකද කරන්නේ දැන් වා කමක් නැද්ද දැන් මේකට ගෙවලා දිනවා මොකද කරන්නේ ඇත්තටම අන්තිමට මං ඩෙසර්ට්ස් ටිකක් කෑවේ මොකද මේ කන්න බෑ ප්‍රධාන ආහාරයට යන්නම බෑ ඒ තරම් බඩ පිරිලා මං සලාඩ් වලින්ම බඩ පිරිලා ඉවරයි කන ප්‍රමාණය අඩු වෙන ඉතින් ඒක හොඳයි ඇත්තටම ඒක හොඳයි ඔබේ ආහාර දින අපි එදිනදා ජීවිතයේදී වැඩිපුර ආහාර ගන්න එක නවතිනවා ග්‍රීන් කෝෆි බීන් වලින් ඒ වගේම ඇත්තටම අපි ගන්න ප්‍රතිඵල අපි සිහින් සිරුරක් වෙනවා වගේම අර හුඹහෙන් එළියට දැම්ම වගේ නෙමෙයි අර වෛද්‍යතුමේ බොහොම පැහැදිලිවම කිව්වා අර සමහර වෙලාවට කෙට් වුණාම හැම එල්ලා වැටෙනවා වයසක පෙනුමක් එනවා දැන් හොඳට බලන්න මම ග්‍රීන් කෝෆි බීන් ගන්න පටන් ගත්ත තැන ඉඳන් මේ පිළිබඳව කතා කරා එතකොට ඔබ හොඳටම අවබෝධයෙන් සිටියා නම් ඉඳුරින් ලුගවලගේ එහෙම වෙනසක් තියෙනවද මම නිකන් ඈලි මෑලි ගතියවත් මං හරි ඇත්තම තව මම ක්‍රියාශීලී වුණා මේකෙන් ක්‍රියාශීලී බව වැඩි වුණා ග්‍රීන් කෝෆි බීන් එක පාවිච්චි කරාම පස්සේ ඒ වගේ මම ජිම් එකට ගියාම ජිම් එකෙන් අර මං ගොඩාක් වර්කවුට් කරා කිසිම ප්‍රතිඵලයක් නැහැ මම ජොගින් කරා ජිම් එකට ගියා වර්කවුට් කරා කිසිම අර ගොඩාක් මං හිතන තරම් වැඩක් වුණේ නැහැ නමුත් ග්‍රීන් කෝෆි බීන් එක පාවිච්චි කරාට පස්සේ ඇත්තම මේ මාර විදිහට මගේ වේට් එක අඩු වෙන්න ගත්තා ඉතින් මං හිතන්නේ ඔබට පැහැදිලිවම තියෙනවා ඔබ ජිම් එකට යන්නේ නැති කෙනෙක් වුණත් ඔබේ වේට් එක පැහැදිලිව අඩු වෙන හැබැයි ඔබ ශරීර සෞඛ්‍ය අතින් ඉහළින් ඉන්නවා. ඒක තමයි ප්‍රධානම දේ. අපේ OBI නිෂ්පාදනවල තියෙන විශේෂත්වය තමයි ස්වභාවික දේවල් අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබේ සුන්දරත්වය ස්වභාවිකවයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔබ නිරෝගිමත් කරනවා. ඔබ සමයෙල්ලා වැටෙන්නෙත් නැහැ. ඉතින් මේ සුන්දරත්වය තව වැඩි වෙනවා. ක්‍රියාශීලී බව වැඩි වෙනවා. ලෙඩ රෝග වලින් අපි මුදව ගන්නවා. මේ හැමදේම බොහොම හොඳින් සිද්ධ වෙනවා OBI ග්‍රීන් කෝෆි බීන් වගේම OBI නිෂ්පාදන පාවිච්චි කරොත් ඔබ අර කියපු දෙයත් එක්ක මම එකතු කරන්න කැමතියි දැන් ශහන පෙරේරා කියන්නේ මේ නිෂ්පාදන පෙළත් එක්ක ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සේ අත්වල් බැඳගෙන තියෙන කෙනෙක්. ඉතින් ඇය ජිම් එකකට ගිහිල්ලා නෙමෙයි ඇයගේ ශරීරය සිහින් කරගෙන තියෙන්නේ. ඉතින් ඒක මතක් කිරීමක් කරන ගම වෛද්‍යතුමියට ගැටලුවක් තියෙනවා මේ හැමදාමත් වගේ ග්ලූටතයන් ප්‍රශ්නයක් වන්න අදත් තියෙන වෛද්‍යතුමියනේ. මේ ගැටලුව යොමු කරන්නේ නදී ගංගා නුකකොඩින් අහනවා ග්ලූටතයන් ඉන්ජෙක්ෂන් එක ගහගෙන ලැබපු පාටවල් ඉන්ටර්නෙට් එකෙන් දැක්කා. ඒ වගේ පාටක් නොවේද නොවේ නේද මේ OVI කොඩ්රෝස් එකෙන් ලැබෙන්නේ. ඔව් හැමදාම ඒ පාටද ලැබෙන්නේ නැත්නම් පැහැපත් බවද කියලා ඔබම නිර්දේශයක් ලබා දෙන්න. ඒක තමයි දැන් හැමදාම අපිට ග්ලූටතයන් ප්‍රශ්නයක් එනවා. ඒක තමයි හැමදාම ගොඩක් දෙනා දැනුවත් ඉන්නේ. ඔව් දැනුවත් වෙලා මම හිතන අපි හැමදාම මෙතනට ආවිල්ලා කතා කරන එකේ ප්‍රතිඵලයකුත් තියෙනවා. මේ අපි මෙතනට එන්නේ තෝවාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න සහ හැමෝම දැනුවත් කරන්න. ඒක මම හිතන්නේ සමාජය කරන සත්කාරයක්. අපි මේ දේවල් නරක දේවල් නරකයි කියනත් හොඳ දේවල් හොඳයි කියනත්. ඉතින් දැන් මේ ග්ලූටතයන් ප්‍රශ්නේ දැන් ඉන්ජෙක්ෂන් මාර්ගයෙන් ගන්න පුළුවන් ටැබ්ලට් එකක් විදිහට ගන්න පුළුවන් ඒ වගේ විවිධාකාර ක්‍රම තියෙනවා මේ ග්ලූටතයන් ශරීරයට ගන්න පුළුවන් සහ එසේ ගැනීමේදී අපිට බලාපොරොත්තු වෙන්නේ දැන් ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙන කොස්මටික් ඉෆෙක්ට් එකක් නේ කියන්නේ අපේ සුදු වෙන්න තමයි මේ හැමෝම ග්ලූටතයන් ගන්න. දැන් අපේ වගේ රටක ඒ කියන්නේ තලෙල් පැහැයන අපේ වැඩිපුරම තියෙන ඉතින් ඒ වගේ රටක කට්ටියට මේක සුදු වෙන්න කියලා ගන්න කියන එක ඇත්තටම හරිම වැරදි. මොකද මේක තමයි අපිට ආවේණික පැහැය. දැන් සුදු වෙන්නේ ඇත්තටම අපේ බටහිර රටවල ජීවත් වෙන මෙලනින් අඩු කට්ටිය තමයි සුදු පැහැයෙන් ඉන්නේ. උන්ට එහෙම වෙලා තියෙන එච්චර අවරශ්මයක් නැහැ. ඉතින් ස්වභාවිකව උන් හැදිලා තියෙන මේ විදිහට මෙලනින් අඩු සුදු පැහැයට. ඉතින් අපේ රට කියන්නේ සමකයාසන රටක්. අපේ UV කිරණ වලට නිරාවරණ. ඉතින් ඒකින්ද මේ මෙලනින් වර්ණකේ අපේ චර්මයේ හැදිලා තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තහම අපේ ඔය දැන් ග්ලූටතයන් එකෙන් කරන්නේ අපේ ශරීරයේ ග්ලූටතයන් ගත්තාම මේ මෙලනින් කියන වර්ණකය හදන එන්සයිම් එකක් තියෙනවා. ඒ එන්සයිම් එක නවත්තලා අපේ මෙලනින් කියන දේ අඩු කරන. ඇත්තට මේක ආටිෆිෂල් බ්ලීචින් එකක්. ඇඟ ඇතුලෙන් කරන බ්ලීචින් එකක් වගේ දෙයක් තමයි මේ ග්ලූටතයන් වලින් කරන්නේ. ඒ වගේම අයිතුම ඇත්ත ඔබ කියන කතාව ඇත්ත. දැන් අපි අපේ රටේ තියෙන මේ කාන්තාවට තේරෙන්නේ නැද්ද මන් දන්නේ අපේ පැහැය මොනතරම් සුන්දරද කියලා. ඔව් ඒක තමයි. දන්නා පැහැය කියන එක ඉතාමත්ම වටින එකක්. බියුටි පැජන් ගත්තොත් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් ලී අපි බියුටි පැජන් ගත්තොත් බ්ලැක් ඇමරිකන්ස්ලා හරි තැන වැඩි. මං හිතන්නේ ගොඩක් වින් කරන්නේ 1-2 කියන්නේ ෆස්ට් රනර් අප් සෙකන්ඩ් රනර් අප් තර්ඩ් රනර් අප් කියන මේ කැටගරීස් වලට එන්නේ. ඒ වගේම බෙස්ට් ස්කින් කියන ටයිටල්ස් වලට එන්නෙම
අර වගේ ස්කින්ස් තියෙනවා. එතකොට තමන්ගේ මේ සමේ පහය දැනගන්න මේ අතරම මේ මේ සුදු වෙනවා කියන එක මේ මේක දැන් අර පරණ කතන්දරයක්. ඉතින් ඔබේ නිෂ්පාදන පාවිච්චි කරන අය සුදු වෙන නෙමෙයි උත්සාහ කරන්න ඕනේ. මේ ඔබේ තියෙන සුන්දරත්වය තව වැඩි කරගන්න, ඒක ස්වභාවිකව වැඩි කරගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ අර මෝඩ දේවල් වලින් ඈත් වෙමු නේද දැන්වත්. ඒක තමයි හොඳ නිර්දේශයක්, හොඳ කතා කිරීමක් එක්කම ඔබට ලිපිනේ මතක් කරන්න මේ වගේම ගැටලු ඇති වෙනවා වෙන්න පුළුවන්. ලිපිනේ ෆෙරසස් රෙමඩීස් පුත්කලික සමාගම පිරිවෙන පාර පානුදුරකින් ලිපිනේට ගැටලු යොමු කිරීමේ හැකියාවද වෙනවා. ඒ වගේම දුරකථන අංකයන් මතක් කරන්න වයිබ වට්ස්ඇප් හරහා ඔබේ ඡායාරූපයක් මගින් ගැටලු නිරාකරණය කර ගැනීමේ හැකියාවද වෙනවා. දුරකථන අංකයන් 0716856686, එතකම 0716856736 කියන දුරකථන අංක වලට ඔබේ ගැටලු යොමු කරන්න. ඒ වගේම නැවත වාරයක් මේ වැඩසටහන නැරඹීමේ හැකියාව තිබෙනවා YouTube හරහා. එතකම අද දවසේදී මේ කතා බහට එකතු වුණ ඔබ දෙපළටම බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්. ඔබ ඔහොමම රැඳී සිටින ස්වන් වාහිනී ආයුබෝවන් ශ්‍රී ලංකාපත් සමගින්.